ඒගොල්ලෝ ඒවා අපේ ජීවිතේ නේද? සතියක් තිස්සේ එක එක තැන් වල දුන්න හිත ටිකක් හරි ඒක තැනකට ගන්න පුළුවන් දවස් තමයි ඉරිදා කියලා කියන්නේ වැඩ අඩු නිවාඩු දවසේ හින්දා. ඉතින් ඉරිදා උදේ සැහැල්ලුව අපි තවත් වැඩි කරනවා කලාවතුරු තුරුත් එක්ක ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන්. ඒක ජීවිතේට බොහොම හුරු පුරුදුයි. අද මේ අපේ 123 වෙනි අවස්ථාන අද මෙහෙමයි පටන් ගන්නවා. ජනප්‍රිය තරු 6ක් එක කලාලෝකයේ දා මේ දා කතා මැදින් අද මෙහෙමයි. කතා කරන්න සිඳු කියන්නේ ජීවිතයේ සුවඳ විඳ ගන්න බෙදා ගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය කවුද කියලා අපි හඳුනගමු. මුලින්ම යනවා ගායන ශිල්පියෙක් ළඟට. 2005 වෘද්ධ කියලා කියන්නේ ලංකාවේ සංගීතය, ලංකාවේ මාධ්‍ය විලාසය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවපු කාලවක වානුවක්. 2005 අවුරුද්දේ ආරම්භන සිර සුපස්තා තරංගාවලිය ලංකාවේ සංගීතයට අලුත් හැඩයක් දුන්නා. ඒ වගේම අලුත් වටිනාකමක් දුන්නා. ඉතින් සිර සුපස්තා තරංගාවලිය පටන් ගන්නකොට අම්පාර පැත්තේ සින්දු කියන පොලිසිය මහත්තයෙක් ගැන මුළු රටම කතා කරා. එතන ඉඳන් ඔහු ජනප්‍රිය කෙනෙක් බවට පත් වුණා. අද එන්න කියලා කිව්ව අලුත් සින්දුකුත් තියෙන ඉඳ ගැන කතා කරන්නත් එක්ක මේ අපේ හිතවතා බුද්ධක උෂාන්. අයිවන් බුද්ධි. අයිවන්. අයිවන්. ඊළඟට යනවා තවත් දක්ෂ කෙනෙක් ළඟට. නර්තනය සහ රංගනය කියලා කියන්නේ ගහයි පොත්තයි වගේ එකට බැඳිලා තියෙන දෙකක්. හැබැයි මේ දෙකම එක විදියට සමවරව කරගෙන යන අය හරිම අඩුයි. කෙනෙක්ගේ නර්තනයේ වැඩි ඉඩක් තියෙන පුළුවන් ජීවිතේ, කෙනෙක්ගේ රංගනයේ වැඩි ඉඩක් තියෙන පුළුවන්. මේකෙනා රංගනයයි නර්තනයයි එක හා සමානව සමාන්තරව කරගෙන යනවා. ගොඩක් වෙලාවට දවල් දවසේ කැමරාව ඉස්සරහා ඉන්නවා. රැයට ප්‍රසංග වේදිකාවේ නර්තන ශිල්පිනියක් ඉදිරියට අපි දකිනවා. ඔය දෙකත් එක්ක තමයි ඇගේ ජීවිතේ වැඩිපුර ගෙවෙන්නේ. මේ නිරෝෂා තලග. අයිබෝවන්. සෙනසුරාදා රැයට අනිවාර්යෙන් ෂෝදීන් තමයි අපිට කාලයකට වතාවක් කියව ගෙන්න ගන්න වෙන්නේ. ඊරැත් එහෙම ඒක වුණත් ඉතින් බෑ කියන්න තුවා. හරි. ඊළඟට යනවා තවත් දක්ෂ අපේ પરම්පරාවේ ගායන ශිල්පියෙක් ළඟට. වැඩි කාලයක් නැති වුණාට ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඔහු රැල්ලේ කෙනෙක් වුණත් රැල්ලෙන් මිදෙන්නේ නැතුව ජනප්‍රියත්වය හැමදාම රැකගෙන අද ප්‍රසංග වේදිකාවේ අනිවාර්ය ගායන ශිල්පියෙක් බවට පත් වෙච්ච කෙනෙක්. අදනේ දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ ආදරණීය ගායන ශිල්පියා දිමංක වෙල්ලාලගේ. අයිබෝ. ඔහොම කියන දිමංක ජපන් භාෂාවෙන් අර පිළිගන්නකොට කියන වචනය ගන්න. අරිගතෝ ගොතයිමාස්. අයගෙන අරිගතෝ ගොතයිමාස්. හරි. හොඳයි ජපන් වලින් කෙනෙක්ව පිළිගන්නකොට ආචාර කරනකොට කියන්නේ. හරි. ඊළඟට යනවා විශේෂ පුද්ගලෝ දෙන්නෙක් ළඟට. උන් දෙන්නා අපි අඳුරගන්නේ මෑත කාලේ YouTube වර. හැබැයි ඉතින් රේඩියෝ කලාවත් එක්ක සෑහෙන කාලයක් හිටපු දෙන්නෙක්. ජීවිතේ අපි හැමෝම එක එක දේවල් හොයාගෙන යනවා. එක තැනකදී අපිට එක එක දේවල් හම්බෙලා ජනප්‍රිය තැනකට එන්න පුළුවන්. තමන්ගේ කැපවීම, තමන්ගේ දක්ෂතාවයත් එක්ක YouTube කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට තමන්ගේ දක්ෂතාව එලීට දාන්න මාධ්‍යයක් වුණා පෞගිය කාලේ පුරාම. ඉතින් කොමඩි කියන එකත් එක්ක, ඒ කියන්නේ හාස්‍යයත් එක්ක ජනප්‍රිය වෙච්ච කීප දෙනෙක් අපේ රටේ හිටියා. අන්න අතරින් ඉදිරියෙන් ඉන්න දෙනෙක්ට අද අපි එන්න කියලා කිව්වා. ලකයිස් එකයි කිව්වම හැමෝම දන්නවා. මුලින්ම මම ලකා ළඟට යන්නම්. මේ ලක්මාල් වීරසිරි. අයිබෝ. අයිබෝ. හරි. ඊළඟට ඉන්නවා සිකා. එයා ඇවිල්ලා දුමින්ද ශ්‍රීකාන්ත. අයි මන් දුමින්ද. අයිබෝ. හරි. ආ මේ දෙන්නනේ කියලා ඕන කෙනෙක් තේිතේ හැමෝම YouTube පරහ දැකලා තියෙන නිසා. හැබැයි දැන් ඉතින් TV වලත් දකින, ඒ වගේම සිරස FM එකේ සරි දවස්වලට උදේට ප්‍රෝග්‍රෑම් එකක් හම්බෙලා දිනවා. පත්තර වලත් මම දකින්න ලකා මේ දවස්වල නිතරම ඔයගොල්ලෝ ඉන්න මේ අද පත්‍රෙත් මම දැක්ක පිටු භාගයක් වෙන් කරලා තිබ්බ ඔයගොල්ලෝ දෙන්නට. අපි ඒ ගැන කතා කරමු. සින්දුවක් කාලේ වැඩේ පටන් ගමු. බුද්ධික. ආ ඊට කලින් තව එක්කෙනෙක් ඉන්නවා. මට ඒක අමතකුණා. රයිට්. මට එක්කෙනෙක් අමතකුණා. මෙයා ගැන කියනකොට නිරෝෂා සම්බන්ධ සමානකම් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් නර්තනයට වඩා රංගනයට තමයි ජීවිතේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ. ඇයට වාසනාව දක්ෂතාවය තිබුණා. එදිර සරච්චන්ද නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්නත් එතනින් එහාට ඒ තුළින් ලැබෙන ආභාෂය අපේ රටේ හොඳ රංගන ශිල්පිනියක් බවට පත් වෙන්න අනාගතයේදී ඇයට වාසනාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ රශිපබා සංදීපනි. අයිබෝ. හරි. බුද්ධිකගේ සින්දුවට උනන්දුව තිබෙන නිසා ඇත්තටම රශිපබාවත් පොඩ්ඩකට අවදගුණේ. හරි බුද්ධික, මේ මෙච්චර කාලයකට ලංකාවේ අපි අහපු සින්දු වලින් හරිම ලස්සන කල්පවදින සින්දුවක් මේ සඳ උනත් නිරෝෂත් ආපු ගමන් කේ දවසල සෑහෙන ඇහුවා කියලා ඒ සින්දුව. මටත් දාන්නට කියලා නේද? හරි. අද ජේඎන්බී ඉන්න අපේ ලලින්ද බවුක අපි ආමු.
වගේ එළිය දුන්නා උනත් මේ උලගමත් ආජිත් නැමිත් නුඹ හිටි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුණා උනත් මේ කරට නුඹ නැතිව දෙවෙනා දෙන හෙට එන නැත නුඹ නැතිව හැබැයි dancing group ඒ තරම් ප්‍රමාණයක් නැහැ. නෑ දැන් තියෙනවා. මේ දැන් අපි ඇත්තනම දැන් sensation කියන මේ නතර කණ්ඩායම මංකකේට හිටියා. අපි කියන දැන් මේ band එක නෑ. ඔව්. හිමාලි ළඟපන්නාවට පස්සේ ගොඩක් මේ dancing වලින් ඇතුළත් වෙලා තියෙන you dancers වගේ group එක සහ අමාලි තමයි වැඩිපුර දකින්නේ. දැන් ඇත්තනම වැඩිපුර dancing group තියෙනවද? නැහැ තියෙනවා. ඉතින් අර ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මන් දන්නේ නැහැ ප්‍රමිතියත් එක්ක කොච්චර දුරක් කොච්චර කාලයක් යයිද කියන එක. තියෙනවා හැබැයි dancing group හරියට තියෙනවා. නැත්නම් නැහැ තියෙනවා. dancing group එකක් කරනකොට මොකද්ද ලොකුම අභියෝගය? ලේසි නැණ කට්ටිය තියාගන්න එක. group එකද? group එකක් කරනකොට. ඒක ඇත්තටම මේ ඇත්තටම හරි අමාරු වැඩක්. ඉතින් ඒ ළමයි එක, ඒ කියන්නේ එක එක්කෙනා එක එක විදිහයිනේ. එක එක දේවල් වල හැදිලා තියෙන විදිහ වෙනස්. ඉතින් එතකොට team එකක් එකටනේ අපි ඉන්නේ. එතකොට ඉතින් ඒගොල්ලන් control කරන හරිම අමාරුයි. ඉතින් මන් දන්නේ නැහැ මම ඉතින් අර එක එක්කෙනාව තේරුම් ගන්න විදිය වෙනස්. මම එක එක්කෙනාව තේරුම් අරන් ඒ විදියට හැබැයි එක විදියට තමයි සලකන්නේ. මට නම් හැබැයි මගේ ටීම් එක මේ හරිම හොඳයි. මට හරිම ආදරෙයි සහ මම ටිකක් මේ
පොඩි නීති මාලාවක් එක්ක යන්නේ. ඉතින් ඒකත් එක්ක මගේ ළමයි ටික බොහොම හොඳට වැඩි අවුලක් නැති ඉන්නේ. එක දවසක්වත් නැද්ද දැන් ෂෝ එකක් ලොකු වගකීමක්නේ. අපිට එන ප්‍රශ්න වල ෂෝ එකට අදාළ නැහැ ෂෝ එක කරන්නේ. කවුරු හරි යන්න බැරි වෙලා මේ එක්කෙනෙක් දෙන්නෙක් නැති වෙලා එහෙම වෙච්ච තැන් නැද්ද එක දවසක්වත්? නැහැ. මගේ කටි පුරුදලා තින අර මමත් dancing group එකේ හිටපු කෙනෙක්නේ. මම මගේ teacher ප්‍රතිපාරී වංශ. එතකොට කකුලක් කැඩුනා වුණත් ඇවිද ගන්න බැරි වුණත් නටන්න ගියාම ස්ටේජ් එකට නැග්ගාම ඒක අමතක වෙනවා. ඒ තරම් අපි නැටුමට ආදරේ ගුරුවරයාට ආදරේනේ. ඒ වගේ පිරිසක් මගෙත් එක්කත් තින්නේ කොච්චර ලෙඩ වුණත් අමාරුයි අක්කේ කියාගෙන ඇවිල්ලා නමුත් වෙලාවට වැඩේට එනවා මොන දේ වුණත් ඒගොල්ලෝ වැඩේ කරනවා. ඒක නිසා මෙන්න දිමං ගොඩක් දෙක සැරයක් ලොකු උදව්වක් කරේ නිරෝෂණේ දෙක තරකේදී. අනිවාර්යයෙන්. ඒකට කියමු අපි ළඟට. කියන්නද? කියන්න කිය. ඒක ඇත්තටම උනේ මගේ කියඹුලා තමයි මියුසික් වීඩියෝ එක ඔක්කොම සූදානම් කරලා තිබ්බා. එතෙලයි ප්‍රසාද් තමයි වීඩියෝ එක කරේ. ඉතින් ගීතයට සූදානම් කරලා තිබ්බේ අපි වෙන නේද අපේ නවපරපුරේ මේ රංගන ශිල්පිනියක්. පස්සේ නිරුෂක්කා ගාවට ගිහිල්ලා ආ ඩාන්සින් පුරුදුත් උනා. ඊට පස්සේ අන්තිමේදී ෂූට් එකට කලින් දාසේ පාන්දර මම එදා මාතර ප්‍රසංගයකට ඉන්නකම් පාන්දර දෙකට විතර අක්කමට කතා කරලා ඉඳන් කියනවා මල්ලි මාරාඩි මේ මෙයාට මොකද්ද හදිස්සියක් වෙලා කියලා. පස්සේ මම කතා කරාම කිව්වා කවුරු හරි යාගේ කසින් කෙනෙක් නැති වෙලා කියලා. පස්සේ කොහම හරි ෂූට් එකට එයා ආවේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මම මාර අපාස්තරේ පත් වුණා ඔක්කොම ඒ කියන්නේ තැන් බුක් ඒ කියන්නේ මම හිතන්නේ 45ක විතර පිරිසක් හිටියා කියන්නේ සම්පූර්ණ ක්‍රූ එකම වගේ. එතකොට මේ හොටෙල් එකක් බුක් කරලා අපි එතන තමයි ෂූට් එක කරේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම නිරෝෂක්කේ වෙලාවේ නොහිටියනම් මගේ වීඩියෝ එකක් මම හිතන්නේ මම අල්ලලා දාන්න හිටියේ. ඊට පස්සේ නිරෝෂක්ක කිව්වා හරි මල්ලි මම කරන්නම් කියලා මම එන්න කියලා. ඇත්තටම ඒක මම හිතන්නේ කවුරුත් කරන්නේ නැති උදව්වක්. ඒක ජීවිතේට අමතක කරන්නේත් නැහැ මම. මං අක්කටත් කිව්වා ඒක. ඒ කියන්නේ ආ වීඩියෝස් වල රඟපාලත් නැහැ. ඒ කියන්නේ මියුසික් වීඩියෝස් වල රඟපාන්නේ නැති නිසා. ඉතින් ඉතාමත්ම හොඳින් සාර්ථක වෙච්ච ෂෝස් දෙකක් හිතුවටත් වැඩි ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා ලොකු ආදරයක් ලැබුණා ඉතින් හරිම සතුටුයි ඉතින් මම කලින් ඕස්ට්‍රේලියාවට ගිහලා තියෙන මගේ වේදිකා නාට්‍යවලට ඉතින් පරිණවතර තමයි මෙල්බර්න් සහ ඇඩ්ලෙඩ් ගියේ නර්තන ප්‍රසංගයකට ඉතින් හරිම සතුටුයි ඉතින් මම හිතන්නේ මම ගොඩක් මාසකට හිටවන කාලයක් ඉඳන් හිටියා ඉතින් මට ඉතින් මම නිතරම යන්න කැමති තැනක් සහ වසරකට වතාවක් ගියානවා ඉතින් ආයේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් ගිහිලා නවතිත් දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද විශේෂ හේතුවක් තියෙනවද ආයේ? නෑ 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 විශේෂ හේතුවක් නැහැ. නෑ ආයේ යන්න බලාපොරොත්තු අපි තියනවා කියන්නේ රෝෂනේ. ඒක ඔය කියන්නේ මොන හරි ආරාධනාවක් කණිවාරෙන් එනවා වෙන්න ඕනේ. එහෙම අපි හිතාගන්න හරි. බුද්ධික වැඩිය කතා කරන්න පොඩ්ඩක් කම්මැලි. බුද්ධික ගෑල් ළමෙක් විතරයි සාමාන්‍ය වැඩිපුර කතා කරන්නේ. ඉඳා මල ලක්වාලුයි. ඔව් ලක්වාලුද විදියට එක්ක දාන්න. ලකා කියනද ලක්මල් කියනද කොහොමද හොඳ කැමතිය කැමතිය ලකා කියන වැඩිපුර දන්නේ නැහැ ඉඳලා එහෙම කියන්න හරි මේ ජීවිතේ ගොඩක් දේවල් හොයාගෙන ආවිල්ලා මේ හොඳම දැනකට ආවිල්ලා තියෙනවානේ ලකයි සිකයි කියන්නේ කවුද කියලා ඇහුවොත් දැන් අපි ඔගොල්ලෝ දැකලා තියෙනවා යම් තාක් දුරකට දන්නවා ඔගොල්ලෝ කියන්නේ ඔගොල්ලෝගේ හැදිනීමක් ඇදිනේ ලකයි සිකයි කියන්නේ කවුරු කියලා ඇහුවොත් කවුරු හරි මොකද්ද උත්තරේ එහෙම අපි ගැන අපිට විශේෂ හැඳින්වීමක් කරන්න ඇත්තටම එහෙම අමාරුයි ලකයි සිකයි කියන්නේ කෙටිම හැඳින්වීම අපි දෙන්න. අපි දෙන්න. හරි එතකොට දැන් මේ අපි මෙහෙම කරමු. ඔයගොල්ලෝ දැන් YouTube එක කරන වැඩක් තියෙනවානේ. හරි. ඒ වැඩේ කරන්න හිතුනේයි ඒව කරන්න මේ කොහොමද දෙන්නගේ එකතු සිද්ධ වෙන්නේ කියලා අපි කතා කරමු පොඩි ක්ලිප් එකයි බලලිමු. පාන්දරීම. ආද මහන්සි වෙච්ච විදියට. ඔව්. හෙට දවසෙත් හරියට මහන්සි වුණා නම් ඔය වැඩ ටික සුසුස් ගාලා ඉවර කරගන්න පුළුවන් ඈ. ඒ ලකා උදැල්ල දාලා වනේ වැඩ කරපු දැන. තුම කෑ ගහන්නේ. තව ඕක ඇහුණොත් උඹට කලින් කවුරු හරි ගිහලා අරන් යයි ඕක. සද්දන් තු ගිහින් අරන් වරි. හරි හරි. මං ටක් ගාලා බලලා ඉන්න. කූදල් කෑ ගහන්න එපා. උදැල්ල නෑ.
හරි ඔයාගේ වීඩියෝ කීයක් කියලා දෙනවද 50 ගාන 50 ගාන අදහස ආවේ කොහොමද කාට දායි දෙන්න පරම යාළුවෝද ඔව් ඒ කියන්නේ මේ මේ දැන් පරමයි දැන් අපි මුණ ගැහෙන්නේ ඒත් MBC හරහාම තමයි ඒ කියන්නේ අපි YFM එකේ රේඩියෝ ඩ්‍රාම එකක් කරා ඒකට ඒ රේඩියෝ ඩ්‍රාම එකේ මමයි සිකයි ඒකේ හඬ දායකත්ව ලබා දෙන්නා ඔය ඉතින් එතනදී දැන හැඳුනුම් කමත් එක්ක අපි මම හිතන්නේ අවුරුද්දක් එකමාරක් විතර ඔය වෙන වෙන වැඩ කර කර හිටියා ඊට පස්සේ නිකන් එක අවස්ථාවක හිතුන මේ වගේ වැඩක් කරා නම් හොඳයි කියලා මොකද කියලා නිකන් බලන්න ක්ලිප් දෙක තුනක් ෂූට් කරලා බැලුවා බලලා YouTube අප්ලෝඩ් කරා ඒක පොඩ්ඩක් පත්තු වුණා ඊට පස්සේ දෙකම කරනවා කර දෙනවා හරි එතන ගියාට අපි විස්තර කතා කරමු පොඩි විරාමයකට ගිහිල්ලා එනවා රැඳිලා ඉන්න මේ අද මෙහෙම අපි අද මෙහෙම එක දුවින්ද දිගටම රට්ටු ගස්සන්නද කල්පනා දුවින්ද ඉදිරි වැඩේ කරන්නේ සිකා ඉදිරිය කරද රට්ටු يعني කලිනු තිනා වුණා ප්‍රසිද්ධිය දැක්කේ නෑ දැන් ඒක පොඩ වෙන විදියකට වෙනවා රයිට් ලකයි සිකයි එකතු වීම ගැන වාගේ අදහස මොකද්ද දැන් මේක ජීවිතය වෙලා තියෙන්නේ කොහොමද නෑ එහෙම නැත්තේ නෑ ඉතින් ලගාදී සාපිරි ඉන්නව වෙනම මේක තිරෙන් පිටපොත සෙට් එකක් ඉන්නව. ආ. ඒගොල්ලොත් එක්ක වගේ එන අයිඩියා සහ ওই වෙන දේවල් සහ අපිට කතා කරලා කියන පිරිසකුත් ඉන්නව. ඒගොල්ලෝ ගේ උන කතා ටික අර කිව්ව වෙලාවට ඕන විදිහට මෙයා හදලා දෙනවා. ආ. ඉතින් අපි රඟනවා එතකොට. සාමාන්‍ය වැඩිපුර ප්‍රතිචාර තියෙන කාගෙන්ද? ඒක වයස් සීමාවක් ඉදිරියට ගත්තොත් එහෙම තියනවද? හැමෝම කැමතිද? තරුණ පිරිස. ඔව් උදුරට. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ දැන් අපිට මුණ ගැහෙන්න හුඟක් වෙලාවට ඒ අය ඔව් එතකොට සාමාන්‍ය අවුරුදු 45ත් 25ත් අතර වගේ පිරිසක් සෑහෙන්න බලනවා එතනින් හය බලනවා ඇති අර අපිට සෙට් වෙන හරි බුද්ධික පොලිසියෙන් අයින් වෙන්න ගත තීරණය ගැන අද වෙදී සතුටුයිද පොලිසිය හිටියා නම් හොඳයි වගේ මොකද ඉතින් මට අතරම ලොකු කාර්ය බහුලත්වයක් ආවා ඒක නිසා ඉතින් මට අර ඉන්න බැරුණේ රාජකාරී කටයුතු කරන්න බැරි නිසා තමයි මම අතරම ඉවත් වුණේ කියන්නේ මේ ඉවත් වෙලා නැහැ මම ඒ දවසල රට ගියා මේ ලංකාවේ කුබ ෂෝස් වලට ගියා එතකොට සිරසෙන් කරපු ෂෝස් වගේ අත් තිබ්බා ඉතින් ඒ ඒවට සහභාගී වුණ නිසා මට අතරම වැඩට යන්න බැරි නේක හින්දා තමයි මම ආයෙත් මේ එමුනේ එහෙමුනේ හරි දැන් ජීවිතේ සංගීතය ලා දෙන්න අලුත් සිංදු දැම්ම කියනවා තව පොඩි කියනවා දීමංගගේ සියලු සින්දු වගේ ජනප්‍රිය වුණා ආදරේ වස්තු කියන්නේ තිය අතරින් සෑහෙන ජනප්‍රිය සින්දුවක් මේ කිමුලදා කියන කලින් අපි එක්ක බුද්ධිය සපෝට් එකක් දෙයි හරි අපි ආමු ජේන් වී එක්ක දීමංග වෙලා අල්ලගෙන උපයන්න ගියේ පෙරදා ආදරය මරුණු හේතු කරුණු පහදන්න යලි මාව මත ඔබගේ සතුටම පෙතු පින්වතෙක් තනියුණු නමුදු මියේ නාතු ආදරේ ආදර
සිදා සැක මුසු බැල්මෙන් රවටන හැඟුමෙන් නෑ මං ඔබ දෙස බලලා දිවිතුරු සිතකින් පෙම් කළේ පනමෙන් සත්තයි ඇස් දෙක බල්ලා ඔබගේ සතුටම පැතුූ එම්බතෙකි තනියුණු නමුදු මියනා ආදරී වස්තු ආදරී වස්තු බවයි සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින් යහපත පතන මිසමදා සමුගමි ඔබගෙන් නොහඬ නුරහසින් යළි මාව මතක් කරලා දුක දැනෙන අයුරු නොදෙන වස්තු ඔබ යන්න ආදරය මෙරුණු හේතු කරු පහදන්න යලි මාව ඔබගේ සතුටම පැතුූ ඉම්පතෙකි තනියුණු නමුදු මියෙන අතුරු ආදරී වස්තු ලසිත නේද ලසිත ජයනිත්‍ය ආරච්චිගේ සංගීතවත් කරේ දිල්ෂාන් එල් සිල්වා හරි දිවංගව පුංචි කාලේ හිනමව ජීවිතය වල මේ වෙද්දි ලැබිලා තියෙනවා පුංචි කාලේ නෙමෙයි තරුණ කාලේ අවුරුදු 9 10 වෙන කාලේ හිටපු විදිහත් එක්ක මම හිතනවා මට අද ජීවිතේ වඩාක් දේවල් ලැබිලා තියෙනවා ලැබිලා තියෙනවා සංගීතයත් එක්ක සංගීතයත් එක්ක හරි අපි මේ ජීවිත ගැන තවත් කතා කරමු පොඩි විරාමයකට ගිහිල්ලා ඊට පස්සේ රැඳිලා ඉන්න මේ අද මේ ආයමත් ඉරදවදී අද මෙහෙම එක ලක්මාල් දැන් මේ දවස්වල YouTube එකේ රැල්ලක් විදිහට ඔයගොල්ලෝගේ වැඩේ නැගලා යනවා සමහරවිට ඔක ඉවර වෙන්නත් පුළුවන් නේ වෙන විකල්ප එන්න පුළුවන් වෙන අය එන්න පුළුවන් වෙන ට්‍රෙන්ඩ් එකක් එන්න පුළුවන් එහෙම වුණොත් ඒකට මොකද්ද කරන්න කියලා කල්පනා කරලා තියෙනවද නැත්නම් එන විදිහකට මුණ දිගන ඉන්නවද හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් අද ඉඳන් ඔක හිතන්න ඕන ඔක හිතුවේම නැහැ ඇත්තටම ඇත්තටම මේ YouTube කියන කතන්දරේට අපි පය ගහන්නේ මේ බොහොම මෑතක අවුරුද්දයි හරියටම. එතකොට YouTube වල මේ දේ කරන්න කලින් අපි ජීවනෝපායක් හැටියට මේකෙම එල්ලිලා එක එක දේවල් කරලා ඩබින් TV commercials තමයි ඇත්තටම අපේ පළවෙනිම කාරණාව උනේ. අපි දෙන්නාගේ මේ advertising firm එකක් අපි කරගෙන යනවා. ඒ අතරමැද්දේ තමයි මේක පටන් ගත්තේ. එතකොට දැන් ඒ වැඩේට මේක විශාල රුකුලක් වෙලා තියෙනවා. අපි මැකිලා ගියොත් ඉතින් අර වැඩේම කරගෙන යනවා. ආයි පන්නකට නවුලක් නැහැ. ඒක කොහොමද කරගෙන යනවා? එහෙම වෙන්නේ නැහැ. ඈ? එහෙම වෙන්නේ නැහැ බයෙන්. එහෙම වෙන්නේ නැහැ. මං කිය එහෙම වුණත් අනේ තැන්කියු මල්ලි හිත හැදෙන වචන. දුවින්ද? මේ රේඩියෝ ලපි හම්බෙලා තියෙනවා කාලයකට කලින් ඉතින් ආපහු රේඩියෝ වලට ඇවිල්ලා තියෙනවා. අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට පොඩක් කියමු. ආලේ දියට සතිය දවස් පහේ උදේ 8:10 බෙල්ට් එක සිරස FM එකේ ලකයි සික සූර්ය සිරසයි කියලා අපි දෙන්න තමයි කරන්නේ. ඒකත් මම ඇත්තටම අහන්න බැරි වුණා කොමඩි ප්‍රෝග්‍රෑම් එකක් දෙක. ඔය ඒ වුණාට එහෙම කියන එක හරියට අහන්න බැරි වුණා කියලා මොකද මේක පටන් අරගෙන මාසයක් විතර වෙන්න එනවා. නෑ මම ඇත්තටම ටිකක් වීඩියෝ වෙලා අඩුද ඒකයි. ඇත්තම කිව්වේ ඒක. සමාව දෙන්න පුළුවන්. මට ඊය අහන්න කියලා හිටියා ඊයේත් බැරි වුණා කරන්න. ඊයේ අහුණා. ඊයේ පෙරේද ඊයේ නෑනේ.
ඇත්තටම සූර්ය සිරස වැඩසටහන මේ මේ සිරස FM එකේ තිබ්බනේ. එතකොට ඒ සූර්ය සිරස වැඩසටහන පොඩි වෙනස්කමක් කරලා ඒකට අපි දෙන්නව සම්බන්ධ කරලා ලකයි සිකයි සූර්ය සිරසයි කියලා තමයි දැන් යන්නේ. උදේ 8 වෙනක් 10 වෙනක්. එතකොට ඕකේ ඔය අපි දෙන්නගේ මේ කතා බහත් එක්ක පොඩි කතාවක් එහෙම ගියාගෙන ඒකේ තියෙන එක එක segment ඉතින් morning warning කියලා එකක් තියෙනවා. ඒකේ අපි ඉතින් රටට ඉතාම වැදගත් වෙන උපදෙස් දෙනවා. ඊට පස්සේ සිකාගෙන් අහගන්න කියලා segment එකක් තියෙනවා. සිකාගෙන් මොනවද අහගන්න පුළුවන්? සිකාගෙන් අහගන්න පුළුවන්. සිකා ගැටලු දිනවන නම් අපිට එවන්න. ඒතකොට අපි ඒවට උත්තර දෙමු. අහමු උත්තර. අර ඔව් දැන් මේ ළඟදී ප්‍රශ්නයක් ආවා. කෙනෙක්ගේ ඒ කොහෙද? බට කැත්තරනේ. බට කොහෙද කෙනෙක්ගේ ගෙදර ලිඳේ වතුර තෙතයිලු. ආ. හරිද? එතකොට දැන් ඒකට මොකද කරන්නේ? ඔව් විසඳුමක් හැටියට ඉතින් සිකා ඒකට උත්තර දුන්න. සිකා මොකද ඒකට කරේ අපි? ඒකට තිබ්බ ඒකේ ගිනි ගුණ පැත්තේ නේ තිබ්බනේ. නෑ ඊසාන පැත්තේ නේ ලිඳ තිබ්බේ. මේක දිනා තෙත වුණා. ඔව්. පස්සේ අපිට ඒක ලිඳ ගිනි ගුණට ගේන්න උනා තියෙන තැන වහලා. ආ. එතන ගිනි ගුණ තිබ්බේ ගේ. ගිනි ගුණ තිබ්බේ ගේ. ආ. ඒක ගේ කඩන්න උනා. ඒ කඩල එතන ලිඳ හදන්න උනා. ඊට පස්සේ දැන් ලකා කිව්වේ සහ මොකද ඒගොල්ලෝ ලයිව් වෙන්නේ අපිට ඒවලා දින ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න. ඒතොර එහෙම උනොත් එමු ගේකට මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ. ඒතොර ගෙදර නෙමෙයි නැතර ප්‍රශ්නේදී. කුලිට හරි ගියක් ගන්න පුළුවන්. අපි ලිඳේ ප්‍රශ්න විසඳනවා ගේ කඩලා ගිනි ගුණෙන් හැදුවම. තිත ගති යනවා. විද්‍යා ප්‍රශ්න වලට දිනලා මතක් කරගන්න. අපි ආව රෂිම බලන්න වාසියක් දෙනවා. මම ප්‍රශ්න නම් තියෙනවා අහමු පස්සේ. පස්සේ ආවනේ මතක් කරගන්න. නංගි හැමදේ නම් ලයිව් අහන්න නැත්නම් පස්සේ අහන්න. නෑ මේ වෙලාව අහලා ඉවරයක් කරගන්න. මේ බුද්ධික අහ මොකද කියන්නේ කියන්නේ. අනේ හරි. නෑ කියන්නේ කියන්නේ. අපි කියන්නේ බුද්ධිකර මොනාරි කියන්නේ කියවා. මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ගිය පස්සේනේ අපි ඔක් කිව්වේ ඒක මේ ගෑවේ ඉතිරි ටික කිලිවර කරන්න නෑ කමන්නේ වා. බුද්ධි අලුත් සින්දු ෂොට් එකක් කියමුද? ඊට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක් පෙන්නන්න. සින්දුවම කියන්නේ නැතිනම් සෑහෙන කාලෙකින් සින්දුවක් කරේ. දැන් මේ සඳ උනත් සින්දුව බැලුවාම එහෙම ඒ සින්දුවයි මේකයි ගත්තම ගොඩක් වෙනසක් තියෙනවා. මේ වගේ සින්දුවක් කරේ මේ කාලේ පවතින ඕන හින්දාද? අතන මෙහෙමයි මේ සින්දුව කරන්න මට ඉස්සලාම අපේ උදේෂ් නිලංග මට හම්බුණා. උදේෂ් නිලංග සහ මේ අපේ ශිරෝමි අක්කා මට ඒක සපෝට් කරා. මම ලසිත ජයනෙත්ති හරහා මේ සින්දුව කරේ. ලසිත තමයි ඒක සින්දුව ලිව්වේ. පදරච්ච මේ සංගීතය ඩිලන් සිල්වාර මෙයාගේ සින්දුව විල්සන් ආදරේ වස්තු කරපු එක දෙන්නම් තමයි. සින්දුව චුට්ටක් ගන්න වෙන මේ මයික් එක ගන්න. ඊට පස්සේ මියුසික් වීඩියෝ එක පොඩ්ඩක් බලමු අපි. අන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නු වෙන් වෙන්නට ඕනේ කියලා දැන්නු මේ දුක නොදුටු පවට ඔයා කරපු නොහලන්න මැනික කඳුළු සතුටින් නිදිනු දුමින්ද ඔව් අන්තිමම දුමාවත් මොකද්ද කරන්න ඕනේ ෆාන්ස් කරමු මිසන්ස්ලාගෙන් කොල්ලෙක් ආව ඒ තාන්ස් කරමු තාන්ස් කරමු මම පව් ප්‍රශ්න කැති කරනද නිරෂ ප්‍රශ්න දිරා ෆ්‍රෙන්ඩ් හරි වක්කර යන වශයෙන් බදක් කරගන්න හරිද ඉස්ලා ගන්න බැරි දැවෙන ප්‍රශ්නයක් මේ අපි සින්දුවක් අහමු ලකයිස් එකයි ඩෙන්ගු ගැනනේ සින්දුව කියන්නේ ඔව් මේ වගේ සින්දුවක් කරන්න ඉතින් අර වගේ කවුද මේ ඩෙන්ගු ගැන ප්‍රශ්නයක් අහලද නැහැ වැඩි දින ගණිස් දැන් සින්දු සින්දු කියන්නේ ආදරය ගැන අනිත් දේවල් ගැන සින්දු කරන්න ඉතින් බුද්ධි කළා නිමං කළා ඉන්නවා අපි ඇත්තටම සින්දු කරන එක නෙවෙයි අපේ වැඩේ. ඒක මේ මේ අපි ගායකයෝ දෙන්නෙක් නෙවෙයි. ඇත්තම කතාව අපි. ඒක තේරෙයි දැන් අපි. ඔව් දැන් සාරි. ඒක තේරෙයි. ඒ හරිම අමාරුයි මේක කියාගන්නේ. නමුත් දැන් ගීතයක්කින් මේ ඩෙන්ගු පිළිබඳව පණිවිඩය අපි කියාගන්න උත්සාහ කරේ. පහුගිය කාලවකවානුව ඇවිල්ලා ඩෙන්ගු හැදිච්ච නැති, ඒ කියන්නේ පවුලක් හොයාගන්න හරි අමාරු නෝ. පවුලේ කාටම හරි ඩෙන්ගු හැදිලා ඔමම කියන්නම් ලක්මල් දැන් ඔයගොල්ලෝ දෙන්න වගේ තව ජනපෙල් දෙනෙක් මේ අපේ වස්ති ඔව් වස්ති අනුෂ්කත් මේ දවස්වල ඩෙන්ගු හැදලා ඉන්නේ ඒක තමයි එතකොට හිතන්නකෝ මේ මේ
ඇහුවොත් නැත්තම් යාළුවෙක්ට ඩෙඩ් වෙලා නැත්තම් යාළුවෙක්ගේ ළමයෙක් ලෙඩ වෙලා මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට අපි එතනදී කල්පනා කරන්න ඕන කාරණාව තමයි ඩෙන්ගු හැදුනට පස්සේ අපි දඟලලා වැඩක් නැහැ. ඒක හැදෙන්න කලින් මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? අපි අපිට කරන්න පුළුවන් දේ කරමු කියන එක තමයි අපි මේ ගීතය හරහා යෝජනා කරන්නේ. අපි යමු එන්න. මේක ලිව්වෙත්වා. ඔව්. මියුසික් අපි සුනිත් කළා. හරි. අපි යමු. මේ අනේ පොඩ්ඩක් කියන්න ඕනේ මේ ඒ ගීතේ සංගීතයේ සුනිත් කැලුම් එකේ මෙලඩිය එක ඇවිල්ලා නඳුන් රත්නායක. ආ ඒක අතරමැද්ද මතක් වුණා මේ කියන්න බැරි වුණා නේද කියලා. අපි ඉවසන්න ඕනේ ඒකට. ඔව් මම හිතන්නේ ඒක මතක් වෙලාද කොහෙද සින්දුව මතක් වුණේ මට ඒක කියන්න මේ ඕනේ මේ වෙලාවේ. පස්සේ මතක් වුණා එයා සින්දුව ගෙන්නත් ඕනේ කියලා. ඒ වගේ අවදේ චුක් දැර ඔක්කො කියන්නේ මේ වෙනකන් නේ. ඔව් දැනට කියලා. හරි. නිරෝෂා දැන් රඟපානවා. ඊටසේ රැඩ ෂෝල් දැන හැමෙනකොට සාමාන්‍ය ජීවිතේ මගේ ඇරිච්ච දේවල් අතපසු වෙච්ච දේවල් එහෙම නැද්ද? සාමාන්‍ය එහෙම වෙන්නේ නැද්ද? ඔක්කොම බැලන්ස් කරන්න පුළුවන්ද? ඔක්කොම බැලන්ස් කරන්න අමාරුයි. හැබැයි ඉතින් මට මේ බැලන්ස් කරගෙන යන්න පුළුවන් විදිහ මොකද? සැමියෙක් ඉන්න නිසා මට මේ එහෙම ප්‍රශ්නවත් එහෙම මුකුත් නැහැ. ඇත්තටම මට උයන පේනේ වස්පස් කරේ ඔක්කොම යක් කරනවා. නැහැ එයාගෙන් ඇත්තට මේ දේවල් එනවා. ඒ කියන්නේ එයා ඇවිල්ලා මේ ගෑනු ළමයි 6 දෙනෙක් එක්ක පවුලේ හැදිච්ච පිළිම ළමයෙක්.
එතකොට කොයි මොකක්ද ත්‍යාගෙදර මට මේ අතු ගන්න දිනන මේක අතු ගන්නකො කියන තැන ඉන්න කෙනෙක් නෙවෙයි හැම අතීම මට හොඳ සහයෝගයක් දෙනවා ඒ නිසා මට හිම මගේ ඇරෙන දේවල් වලට මගේ ඇරෙනවා ඇත්තරම දේවල් යට ඇට යනවා උදේට ෂූටින් යනවා ඕමම දේවල් එක්ක හැබැයි ඒක මගේ ඇරීමක් විදිහට මට දැනෙන්න යා කොයි මොලකටද දෙන්නේ නැහැ ඒක නමත් කියන්න ඕනේ අසල ප්‍රේදර්ශන අසල එහෙම කියලා කල්කේ නවලද නෑ සාමාන්‍ය කොහොමද දැන් බිරිඳට සැමියව බැලන්ස් කරගන්න දෙයක් නෑ සැමිය කොහොමද බැලන්ස් වෙලා ඉන්නේ නැත්තම් කහ ජීවිතය අපිට තමයි සාමාන්‍ය බිරිඳව බැලන්ස් කරගන්න පොඩ්ඩක් අමාරු වෙන්නේ බැලන්ස් වෙලා තියෙන්නේ මේ විදිහට කොහොමද අපිට රංග මේ තව පොඩක් කුලංගේ තව ක්ලිප් එකක් බලන්න මේ දෙන්නගේ හරි අපි තව එකක් බලමු හරි මේ ඔයගොල්ලෝගේ දැන් මේකද ඩිරෙක්ට් කරන්නද ඩිරෙක්ට් වෙන්නේ කියන්නේ මේ සාමාන්‍යෙන් ඔයගොල්ලෝගේ වැඩ ඩිරෙක්ට් කරන්නේ කවුද ලගා ඔය මං කියන එකකින් නේ ලගා තමයි ඉන්නේ එහෙනම් ඉතින් ඉතින් කරගන්න. ඒකත් ඒ විසර කරගන්න ඕනේ. හරි අය බලමු. නෑ යන් මංගල්ල යම් මම කිව්ව මෙච්චර ඩාර්ර වෙන්න බෑ කියලා. පොඩ ඉන්න උ. පොඩක් ඉන්නවා. ආ. ඔය මොකද උනේ? ඇයි? මේ දෙවන් සෙන්සර් පුදයක් දාන්න ඇවිත් තියෙන්නේ. ආ. මාරු කරන් මරෙන් බම් පාර යන්න බෑනේ ඔහොම. ඩාර්ර වෙනවනේ නිකන්. නිරෝෂා ඉන්නවානේ කේබුලතාවි සින්දුවේ ඒක දැන් පොඩි නර්තනයක් කරනවානේ කියලා කොහොමද ඩාන්ස් කරවන්නේ නිතරම වාගෙන් අපි ඩාන්සින් අඩුවෙන් දාගෙන ඉන්න බුද්ධිගේ සින්දුවට පොඩි ඩාන්ස් එකක් ඕනේ දෙන්නම දාන්න ඈ දෙන්නම ආයෙත් කවන්නේ ඩාන්සි කරලා ලස්සන ගැලමේ කියනවා තමයි සින්දුවේ කියන්නේ බුද්ධි අපි සින්දුව ප්‍රැක්ටිස් කරලා කියන්න පුළුවා කියලා අවුලන්නේ හරි මේ සින්දුව ලියපු මියුසික් කරපු අය මතක ඒක සුබ මේක සංගීත සහ පද රචනය දෙකම මලික් පෙරේරා ගායනේ බුද්ධි කුෂා මේ වීඩියෝ එක පරණයි සින්දුවනේ පරණයි වීඩියෝ එකක් කරලා නැහැ මම වීඩියෝ එකක් කරලා නැහැ කරලා නැහැ අපි මේ වීඩියෝ එක දාමු ඊට පස්සේ හරි අපි යමු බුද්ධි කුෂාන් ජෑන් වික් මයික් එක ඔබේ මියාදරි එක සුකනල වනරු වෙද්දී මෙතු
රවටන යුවැත්ති ප්‍රෙමණීයයි ඔබගේ සයා හිත සිත නලවනමු වැත්ති අදක කියන හැඩැති චොබනීයයි ඔබගේ මයා ඔබසිනගෙන් මට මතක් වී ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී මම හඬවි ඔබසිනසේ ඔබ නිල්ලේ යුගතර පොකුරු පරද වාදිලෙන්නේ මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන් වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ ඉංගසුගනාල වනරු වැති නැතුරවටන ජුවැති ප්‍රෙමණීය යොබගේ සයා හිත සිත නරවනමු වැති අදක කියන හැඩැති චොබනීය යොබගේ මයා මිහිරාවී මගේ ඔබ මගේ සඳරානී මඩරෝනී ප්‍රේමී රසවන්ති පෙම්මන්ති සුකුමාලී මාගේ ඔබ මාගේ මනහරි උචිරානි නාරි ඔබ වෙනුවෙන් හදපුදමි එයින සුගනාල වනරු වැති මෙතුරවටන යුවැති ප්‍රේමණීයයි ඔබගේ සයා හිත සිත නාල වනමු වැති හඳක ලක්මල් මේ තෑගක් තියෙන දෙන්න ඊට කලින් අපි අර නර්තනය ගැන පොඩක් නෑ කටින් දෙන්න නර්තනය ගැන පොඩක් කතා කරමු රශිබාබයි ආ රශිබාබයි නර්තනය කියන්නේ ඒක ඇත්තට මේ නර්තනය දැක්කම අපිට පොඩි කාලේ මතක් වෙනවා පොඩි කාලේ අපි බලපු එකක් නේ අර තනකොළ පෙත්තා dance එක මතක් වෙනවා ඒක චූටි වෙලා හැම එක කරේ වායෝ කිව්වා ඒක තනකොළ පෙත්තා dance එක හැමෝටම කරන්න බෑ නෑ ඒක තමයි අපි තනකොළ පෙත්තාට වගේ ආයෙත් විතරක් පුළුවා ඒක තමයි අපිත් මේ කියන්නේ නේ ඒකයි තව එකක් තියෙනවා නේ මොකද්ද මෙහෙම එක කරන්නේ එක අපි බලයි ගන්න පොඩි close එකක් දෙනවා ඒක ඔය ඕක ඇවිල්ලා සාමාන්‍ය කොහොමත් දාන dance එකක් කරන්න නටන්න පුළුවන් උනත් බැරි උනත් පැද්දි පැද්දි ඉන්නේ ඔකට තෛලයක් ඒක අපි පන බය හිටියේ මේ high heels කතන්දරේ නිසා ඇඟිල්ලේ නැතුව හිටියේ හරි අපි තෑගක් දෙනවා නෝෂා ඔයගොල්ලෝ කොහොමත් ලස්සනයි කියලා අපි දන්නවා ඒ වුණාද ඉතින් ලංකාවේ අපේ තරුණ තරුණයෝ තවත් ලස්සන කරන්න රූපලාවන සත්කාර පැලක් තියෙනවා herbal blooms එකෙන් අපි හැම සතියෙම තෑග විදිහට දෙනවා දෙමින්ද කොණ්ඩේ දාව වා ගන්න පුළුවන් ශාම්පු දිනන ආ හරි රැවුල දාව වා ගන්න පුළුවන් ඒසොස් තියෙනවා ඒකටත් අපි යමු herbal blooms අපිට හැම සතියෙම ටැග් දෙනවා දිවංග නම් කලොත් හම්බෙලා තියෙනවා කලින් දිවංග ආව දවසේ අපි breaking news බලලා හිටියා නේද thank you හරි මොකද සින්දුවක් කියනවා දිවංග කියනවා ඔයා අද ඉංග්‍රීසි එකක් කියන්න යනවා මොකද එහෙම වෙනසක් කරන්න ඉදනේ නෑ අතන මේ ගීතය මොකද හැමදාම ඉතින් ආවම ක්‍රම සින්දු ටිකක් ඉතින් කියන්නේ මම ඉතින් කල්පනා කරා පොඩ්ඩක් වෙනස් ගීතයක් ගායනා කරනවා කියලා මේක ලෝකේ ශ්‍රේෂ්ඨතම ගායන ශිල්පියෙක් තමයි රිචඩ් මාක්ස් කියලා කියන්නේ. ඉතින් මම මේ ගීතේ පොඩ්ඩක් මේ එක්ස්පෙරිමන්ට් කරනවා මේ දවස්වල මේ ගීතේ කියන්නේ 1991 කරපු ගීතයක් මේක ඉතාමත්ම මේ අධ්‍යාපනික මට්ටමිනුත් ඉතාම වැදගත් ගීතයක්. ඉතින් සාමාන්‍යයෙන් මියුසික් ස්ටඩි කරන කට්ටිය මේ ගීතේ ගොඩක් ෆලෝ කරන ගීතයක්. මේක ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන කන්සෙප්ට් එක මම හිතන් තාම තේරුම් ගන්න බැහැ එච්චරට ගැඹුරු අර්ථයක් මේ ගීතේ තියෙන්නේ. ඒ නිසා මම මේ ගීතේ ෆලෝ කරනවා. ඉතින් මේ පොඩ්ඩක් ෆලෝ කරන නිසා තමයි ලයිව් එක ගන්න තීරණය කරේ. රිචඩ් මාක් ගැන කියද්දි කියන්නේ අපේ ස්ටයිල් ස්ටුඩියෝ ලංකාවට ආවා මේ ෂෝ එකකුත් කරා යාගේ හරි අපි සින්දු අහමු Thank you.
mother came to hazard when I was just 7. Even then the folks in town said with prejudice eyes, that boy's not right. 3 years ago when I came home early, first time that someone looked beyond the rumors and the lies, saw the man inside. We used to walk down by the river. She loved to watch her son go down. Surrounded by a thousand figures suddenly pointed right at me. I swear I left her by the river. I swear I left her safe and sound. I ගල කියන්න පුළුවන් ගන්න මේක හරි ගැඹුරුයි. ඔහු තේරෙනවා තියෙනවා දැන් මම තේරුම් ගත්තේ සීලා කියලා. ලංකාවේ හිටපු ගෑනු ළමයි තමයි අයිස් ඉල්ල නඳනෝ එයා. අයිස් ගැන කිව්වේ ඒකයි. ඩෝන්ට් ට්‍රයි කියලා එකක් තිබ්බා අයිස් ඉල්ල නඳන්න එපා. ඒක සැරෙන් සැරේ කියනවා. කියද්දි එයා අහන්නෙම නැහැ. අහන්න වෙන තුරා එයා කියනවා දැන් මට මේරි කියලා එක්කෙනෙක් ඉන්නවා. එයාට ඉන්න පුළුවන් නම් සීලාට ඉන්න බැරි අය වගේ. අන්තිර අහන්න මේ දෙන පොඩ්ඩ සැරෙන් කියනවා. වැඩිම
මයික් එක ගත්තාම නංගි වචන නෙමෙයි ඇත්තටම හුඟක් වෙලාවට වැඩිපුරම උන් හිටි තංගම. අශිවා වේදිකාවේ ටිකක් අඩුයි නෙමෙයි දස්සල. සාමාන්‍යයෙන් වෙන දේ තමයි ගොඩක් අය වේදිකාවට ගියහම අනිත් දේවල් අමතකලා වේදිකාවට වැඩි ඉඩක් දෙනවා. මම වේදිකාවෙන් යාමේ වසර 6ක් කාලයක්. ඉතින් ඒත් එක්කම තමයි ඒ කෙනාට රංගනේ ලැබෙන්නේ. මේ වසර ගොඩාක් කාර්ය බහුල වෙච්ච වසරක් වුණා. ජනවාරි මාසෙ ඉඳන්ම ගෙදර හිටියේ නැති තරම්. ගොඩක් වෙලාවට ෂූටින් තිබ්බේ අවුට් ස්ටේෂන් මාසයක් එකමාරක් නැවතිලා ඉන්නවා ඒක. තව විදේශ සංචාර ගොඩක් තිබ්බා. ඒක නිසා මට පොඩි කාලයකට නවත්තන්න වුණා. දැන් අගෝස්තු මාසෙන් පස්සේ ටිකක් ආයේ වෙලාව හදාගෙන එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. ඔව්. අන්තිමට හිටි මොනාටද මොකද? මනමේ. සිංහබාහු මනමේ රත්නාවලී හස්තිකාන්ත මන්තරේ එතකොට ප්‍රේමතෝ ජාති සෝකෝ. එන එතකොට අගෝස්තු මාසේ අපේ නාටුල වල තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ නෝ කොහොම හරි. නිරෝෂා ලේසි නෑ නේ කෙනෙක්ට ඒ නාට්‍ය වල නම් ටික කියන්න රඟපාලා තියනවා කියලා. ඒකට මේ ඔයා පින් කරලා තියෙන අතරම එහෙම ඔව් ඇත්තටම පින් කරලා තියෙන වාග්යක් ඒක ඒකින් ඉගෙන ගන්න ලංකාවේ අග්‍රගන්න නාට්‍ය කීපයක නම් ටික එහෙම කියන්න පුළුවන් කියන්නේ මේක ලොකු වාසනාවක් හරි නිරෝෂාගේ මට දෙයක් අහන්න තියෙනවා ඊට කලින් අපි ලකාසිකා තව පොඩි ක්ලිප් එකක් බලමු මම සෙරප් එකට සෑහෙන ආසයි පොඩි ගෙදිනි මතක් කරලා තියෙනවා අය බලමු ඊළඟට මෙතන කොඩියක් දාලා අර පාට හැත්තන්ට අනිවාර්යම කොඩියක් දාන්න නෑ මේක හෙලෝ සීකා මචං උඹ මේ මලගෙදර තින්නේ දැන් ඔව් මචං ඔව් මචං මේ මලගෙදර තියෙන්නේ මචං උඹලගෙදරද නැත්තම් මහගෙදරද මහගෙදර තියෙන්නේ බා මම දැන් එන්න යන්නේ පොඩ්ඩක් පාර ගියහංගෝ මට උඹ කෙලින්ම හරවපන් මංකඩ පාරට ඒ කෙලින්ම එද්දි මචං ලොකු වෙලක් හම්බ වෙනවා ආ ඒ වෙල ළඟින් දාපන් දකුණට දකුණට දාලා පොඩ්ඩක් ඉස්සරහට එද්දි මචං හම්බ වෙනවා කන්දක් ඒ කන්ද ඉවර වෙලා මචං ආයි තියෙනවා දකුණට පාර ඒ එද්දි හම්බ වෙනවා මචං ටී හන්දියක් ආයි දකුණට හැරියා මේ කෙලිම මලගේ හරි මචං මම එන්නම්කෝ හරි මචං හරි 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 ඕකේ සකි මේ පිටුල ටික කපල ඉවර වෙලා මීටර් 100කට විතර වැල් ටිකක් දාන්න සෙට් කරනවා හරි ඒක කපල ගන්න හෙලෝ මචං මචං මම දැන් මේ වෙල ළඟට ඇවිල්ලා ඉන්නේ මේ වෙල ළඟින් මචං මේ වම් පැත්තට පාරක් තියෙනවා දකුණටත් තියෙනවා මේ දකුණට හැරියා හරිද ඔය වෙල ළඟින් දකුණට තියෙන පාරේ මචං කෙලිමේදී තමයි කන්ද සෙට් වෙන්නේ ඒ කන්ද පහු කරගෙන එහෙමම වරෙන් හරි මචං හරි ඕකේ ඕකේ හෙලෝ මචං මං අර මේ අර කන්ද උඩට ඇවිල්ලා මචං දකුණට දාලා මචං ඒ පාර දැන් මේ කෙලින්ම ආවා මේ පාර ඉවරයිනේ බං කන්ද කොයි හරියෙන්ද උඹ හැරුනේ මැද හරියෙන් මං දැන් මේ දකුණට මැදින් කවුද බං හැරෙන්න කිව්වේ මැදින් නෙවෙයි බං කන්ද ඉවර වෙන්න ඕන කන්ද ඉවර වෙලා දකුණට හැරෙන්න තියන්නේ මං හරවගෙන එන්නම් මචං හරි 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 හෙලෝ මචං මේ ටී හන්දියක් නම් සෙට් උනේ නෑ මචං දැන් මේ එනකොට මේ හතරවන් හන්දියක් නම් සෙට් උනා හරි බං ඉතින් දැන් ඔය හතරවන් හන්දිය පහු වුණාට පස්සේ මචං ටී හන්දිය හම්බ වෙන්නේ හරි මචං හරි 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 මොකද්ද බං එක සැරයක් කිව්වහම පොඩ්ඩක් අහගනින්කෝ යකෝ වැඩ ගොඩක් අස්සේ ඉන්නේ බං හරි නම් උඹත් දැන් මෙතන ඉන්න ඕන මට සපෝට් එකට හරි 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 වරෙන් 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 ඉක්මනට වරෙන්කෝ මචං උඹ ඉන්න තැන හරියටම මට කියපන් මචං දැන් ඉන්නේ මේ දෙල් කඩේක් තියෙනවා මචං එහෙම දකුණට පාරක් තියෙනවා මම මේ පාරට දාලා ඉන්නේ ආ දෙල් කඩේ ළඟ හරි උඹ මචං උඹ ඔහොමම හිටපන් අපි මිනි අරන් ඔතෙන්ට එන්න වැඩේ ඉවරයිනේ ඇත්තට පාරවල් කියන්න ගියාමයි පාරවල් අහගන්න ගියාමයි ඔයගේ දේවල් වෙනස් අවල් ජීවිත මේ ඔක ඇත්තටම මේ අපිට ඇහිච්ච කතාවක් හරිද එහෙම අපි දැන් වීඩියෝස් වල එහෙම ඒවා තියෙනවා සමහර වෙලාවට අපි නිර්මාණය කරනවා සහ අපිට ඇහෙන කතන්දර අපි ඔය විදිහට නිර්මාණය කරනවා තියෙනවා ඕක ඇත්තටම අපිට ඇහිච්ච කතාවක් ඊට පස්සේ අපි ඒක නිර්මාණය කරලා YouTube දැම්මඩත් පස්සේ ඊට පස්සේ අපිට එහෙම මෙහෙම දැනගන්න ලැබුණා මේක ඇත්තටම මේ ඉරායියට වෙච්ච සිදුවීමක් කියලා ඊට පස්සේ මේ වගේ වැඩසටහන් කීපයකම ඉරායිය එක කියනවා අපි අහගෙන තිරියා ඉතින් මේ එහෙම කතාවක් තමයි අපි කරලා තියෙන්නේ
ඇත්තටම මේ මේක අපි මේ බල්ල hina වුණා ගොඩක් කට පරවල් කියන්න තේරෙන්නේ නැහැ. ගොඩක් කට පරවල් අහගෙන ඉන්න ආගෙන යන්න තේරෙන්නේ නැහැ. අර වෙලාවට දැන් Google Map එක දිනන දිවංගනේ. ඔව්. ඔයගේ ගෙදර හොයාගන්න ගියාවත් ඒක ඔයගේ. ඒකෙත් වැඩි දිනේ සමහරවිට Google Map එක තාගන්න නැහැ. ඒ වුණත් ඒකත් ගන්න වෙනවා. දිවංග ගේ හොයාගන්නත් හරි අමාරු ඇතන අපි ට්‍රාන්ස්පෝට් එක ගන්න. මෙලත් සමහරලාට 23ක් කියලා වෙලා තියෙනවා. විතර 200කින් හැරෙන්න කියනවා. ඊට පස්සේ ගිහිල්ලා බැලුවම මෙන කොහෙද නැතුවේ. ඔය මල ගෙදර ගියා වගේ තමයි. අර අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන එන්න. රැඳිලා ඉන්න මේ අද මේ. ආයත අද මෙහෙමයි එක නිරෝෂා දැන් වේදිකාව වේදිකාවේ මම වැඩිපුර වේදිකාව ගැන අහන්න ඉඳන්නේ ප්‍රසංග වේදිකාව ගැන ඕල් ලස්සන dance කරනවා ඒ කියන්නේ දකින්නේ රසික වැඩි පිරිසක් දකින්නේ ඒක අපි වීඩියෝ එකක් දැක්කා ටෙලිවිෂන් එකේ live එකක් ගියත් අපි දකින්න ඔය ටික ඊස්සේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සමහර තැන් වල හම්බෙන්නේ නැහැ සමහර තැන් වල පොඩි ඉඩක් හම්බෙනවානේ ඇඳුම් මාරු කරගන්න ඔය වේදිකාවේ ඔය දෙකයි අතර සිද්ධ වෙන සිද්ධ නොවියුදු දේවල් සිද්ධ වෙනවා ඉතින් අපි පොඩි උත්සාහයක් දෙමු මේ කියලා ඔක හදාගන්න ඒ වගේ අද්දකී ඕන තරම් ඇති මොනවාද සිද්ධ නොවිය යුතු දේවල් රසිකන්ගේ පැත්තේ මේ මොනවා ඕගොල්ලෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ රසිකයන්ගේ පැත්තට වැඩි ඇත්තටම ඕගනයිස් කරන අයගේ පැත්තෙන් නම් වෙන දේවල් ගොඩාක් තියෙනවා මම පුළුවන් වලට යන හැමතරම ඕක කියනවා ඇත්තටම ඉතින් හිතන්න නැතිකම ඒගොල්ලෝ ෂෝ එක දෙනවා සමහරක් අය සමහරක් කියන්නේ මේ ගොඩක් අය නෙවෙයි ඒ අතරතුර ඉන්න පිරිසක් මම මේ කියන්නේ ඉතින් අර ඔහේ සමහරක් වෙලාවට ඉතින් වටේ කවර් කරලා දෙනවා ඉතින් අර ආස්වැල් වලින් පේනවා ඉතින් මෙතන මේ හිටිය ලොකු ප්‍රශ්නයක් වුණා ලොකු ප්‍රසංගයක එක්තරා නේද ඔව් එක මිනිස්සේ ඔව් ඉතින් එහෙම දේවල් වෙනවා ඉතින් මන් දන්නේ නැහැ මේ දැන් මිනිස්සුගේ මානසිකත් ඉතින් හරි අමුතු තැනකනේ තියෙන්නේ ඉතින් ඒකත් එක්ක ඉතින් දැන් හැබැයි ගොඩක් වෙලාවට මම මේ මගේ මං කියන්නේ අපි එජස් වෙන්න ඕනේ කියන්නේ අපි දැන් අපි එතන ගියාම ඒ සීකරපු කාමරයක්වත් එම් බුතිලන්නේ අපිට ඒක අපි මේ විදිහට හැඩ ගහලා තියෙන්නේ අපිට ඒ ළඟම හොඳට කව කියන්නේ ගෑන් ළමයි කියලා දුම් මාරු කරන්න පුළුවන් විදිහේ මට්ටමට पोटी तनक नहीं आपको मेकुत नहीं देख वा रखते हमें अपासुता पत्ते ना हब थिंक मम नंदें खा ले मम शो सोल हम अन्न खाली मम के लिए आने मट मे खाले बुनता बहकिल आने स्टेज हाई है समारक डांस हाथ आती है पोलते पहाने दिब मैं पोलते पहाने ඉතින් කොහොමද නටන්නේ කියන්නකෝ ඉතින් මං කියන ඕගලන්ගේ ෂෝ එක වගේ නෙවෙයි මේ අතප්පයක් යනොත් එමේ ඕගල වග කියනවද මේ ළමයිට මම වග කියන්න එපා ඉතින් ඒ නිසා ඇත්තට මම නම් දැන් ගියාම ස්ටේජ් එක කට්ටියත් එක්ක ගින් ස්ටේජ් එකට නැගලා බලනවා බෑන්ඩ් එකේ ළමයි කියන ෆ්ලැක්ට අයියලා ගෙදර ගියාම උදේ දත් තෙල්ලෙනවලු ඒ අපි නටද්දි මයික් එක වදිනවනේ මෙහෙම මෙහෙම කට්ටිය නංගි උදේට දත් තෙල්ලෙනවලු ඉතින් ස්ටේජ් එක බලනවා ඉතින් ඒ ගියාම අතන ගිහිල්ලා ඒක හරියට හදලා දුන්නේ නැත්තම් නැත්ත ඕකට තමයි වීඩියෝ එකක් කරයි කියලා මට හිතෙනවා ඔය එන කලබල කරන්න හදන්නේ නැතුව ඉතින් ඒකයි සහ මේ දැන් අර මම දැන් මම නිරෝෂා තලගල කියලා නිලිය වත් එතෙන්දී වෙනම පිළිගැනීමකට ලක් වෙන නිසා සමහරකට ගොඩාක් අවස්ථාවට මමපත් වෙනවා මේ ඩාන්සින් කස්ටියුම් පිටින් සෙල්ෆි ගන්න වෙනවා මම ඒකට ආසම නෑ ඇත්තටම ඩාන්සින් කස්ටියුම් පිටින් නම් මම සෙල්ෆිස් වලට යන්නෙම නැහැ මම කරන්නෙම නැහැ මේ වැඩේ ඉතින් මේ කියනවා මට ඒක නම් කරන්න ඉන්න බකනේ මම ඩාන්සින් ඉවරනට පස්සේ මම යන ලෑසලා මගේ සුපුරුදු මක නැත්නම් මම සෙල්ෆි කියන්නේ අපිට ආදරේ නිසා ඒක ෆොටෝ ගන්න බැරි කමක් නෙවෙයි ඒක වෙන ප්‍රතිපදාවක් ෆොටෝ ගන්න බැරි කමක් නෙවෙයි සහ ඒ දැන් ඒ ප්‍රසංග මේ මියුසිකල් වලට එන්නේ ඇත්තටම ඒ කියන්නේ එක එක තරාතිරම් වල එනවනේ එක එක අය එනවා පහත් වේදිකේ තුර හැම කෙනාම එනවා ඉතින් එතෙන්දී සමහරක් වෙලාවට ඉතින් ඒ එන කෙනා මෙයා මේ විදියයි මේ විදියයි කියලා මට එක මේව කරන්න බෑ ඉතින් සමහරක් වෙලාවට ඉතින් ඒ නාය එක එක විදියට එනවනේ ෆොටෝස් ගන්න ඉතින් ඒ එක එක නා ඔයාගේ මෙයත් එක ගන්නවා මෙයත් එක ගන්න බෑ මෙයත් එක ගන්නවා කියලා මට එතෙන්දී ඒ වෙලාවේ කරන්න බෑ ඉතින් ඒ නිසා මං හරි අකමැති මේ වැඩේට නම් ඉතින් පුළුවන් තරම් ෂේප් එකේ ඉන්න උත්සාහ කරනවා හරි අපි තව සින්දුවක් ගමු රෂිවා වාට සින් කරන්න පුළුවන් කියලාත් අපි දන්නවා ඔයගේ සින්දුවර ඩාස් කරන්න කෙනෙක් නම් නෑ ඇත්තටම අපි සින්දුව ආමු සශිකානි සංසලාගේ සින්දුවක් කරගෙන තියෙන්නේ ජන් වී එක රෂිපබා සංදීප तनी मम भी तेरे मन में
දා චුටිලා තියෙන බුද්ධික රික්වෙස්ට් එකක් තියෙනවා සේනානායක වෙරළෙද්ද මහත්මයාගේ සින්දු කුචුඩි කොටසක් කියන්න කියලා මුල් කාලේ යාගේ සින්දු කිව්ව මතකයි පිටව ඔව් පෙරම් පුරාණ පොඩක් කියමු පෙරම් පුරාගෙන ආසංසාරේ පෙතුමද සුණු විසුණුව වැටුනේ කාටතරිදුනි කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නැතර උනේ පෙරම් පුරාගෙන ආසංසාරේ පෙතුමද සුණු විසුණුව වැටුනේ දරිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතේ අම සිසිල දැනෙනේ පෙරම් පුරාගෙන ආසංසාරේ පෙතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හැඬුවේ මොහොතක් නතර උනේ වරක් නිතග කඳුල ඇලි පිරුණාදෝ හිතට දරාගන්න බැරි දුක් දීදෝ වරක් නිතග කඳුල ඇලි පිරුණාදෝ හිතට දරාගන්න බැරි දුක් දීදෝ පෙරම් පුරාගෙන ආසංසාරේ පෙතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ පෙරම් පුරාගෙන ආසංසාරේ පෙතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර මාර මාස ගීතයක් මම මෙරළියක් දමත් මගේ හැම ගීතේම කැමති මේක විශේෂයෙන්ම මම ගොඩක් මාස ගීතයක් හරි දුවින්ද ඒක කියුනේ දැන් ආදරෙන් පැරදිලා කෝච්චියට පැනලා කෝච්චිය පොඩ්ඩක් නැතුරු වුණා විතරයි වෙන වෙනසක් වුණා කෙනෙක්ගේ ජීවිතේ නැතුණා ඇත්තටම ආදරෙන් පැරදුණා මොකද්ද කරන්න ඕනේ වගේ නේද මම පරාජය වාරගෙන වැත්තකලා ඉන්නේ පැරදුණා පැරදිලා දිනවා පැරදිලා තිනවා කියන්නේ මම ඒ කියන්නේ දන්නේ නැහැ ඒක මං විතරයි දන්නේ මම පැරදුණා කියලා කියන්නේ ගොඩක් කියලා එයා දන්නේ නැහැ. ඔයගන් සින්දුකුත් තියනවානේ. අපේ එනේ. ඔයගොල්ලෝ කියෝ. තිබේ. තිබේ. අපි ගායමු එහෙනම්. තව පොඩි වෙලා තියෙනවා මට ආසයි මට මේ සින්දුවත් අහන්න. අපි ඒකත් අහමු. ලක්වල මේකත් ඔය දෙලිවි. ඔව්. ඔයගොල්ලෝ එක මයික් එකකින් සින් කරන්න අමාරුයි මේ. අමාරුයි මේ. මම මැද්දේනේ. ඔව් හරි. හරි අපි ආවා. ඉන්නවාට වඩා ළුඹටම අවශ්‍ය
මං කැමතිද ඔයා අනාදව පෙම්වතෙන් වෙලා සදා දුකින් ඉන්නවාට වඩා ඊට වඩා හොඳ කෙනෙක් සොයා යාළුවයන් නාහෙන් නොඅඩා මගේ කියා මට කෙනෙක් නෑ හුස්ම ගන්නවත් හිතක් නෑ උඹේ පිරිමිකම වැඩක් නෑ හුස්මන වැටුනත් කමක් නෑ හුස්මන වැටුනත් කමක් නෑ සතියක් ගත වුන්නේ පැනල ගියා වෙන කෙකුගේ වෙලා ඔයා ගියත් මට නම් බෑ කිසිදා තනිකඩවයි මා ඉන්නේ සදා කලින් සැරේ කිව්වෙත් මේ ටිකමයි අනේ ඉඳින් බං බොරුව නොදා අනේ ඉඳින් බං බොරුව නොදා නටඹුන්ටිකවත් ඉතුරුුණා නටඹුන්ටිකවත් ඉතුරුුණා අරාද වුණු පෙම්වතෙක් වෙලා සදා දුකින් ඉන්නවාට වඩා නුඹටම අවසන් කියලියා මිය දෙන්නම් කැමතිද ඔයා අරාද වුණු පෙම්වතෙක් වෙලා සදා දුකින් ඉන්නවාට වඩා ඊට වඩා හොඳ කෙනෙක් සොයා යාළුවයන් නාහෙන් නොඅඩා මගේ කියා මට කෙනෙක් නෑ හුස්ම ගන්නවත් හිතක් නෑ උඹේ පිරිමිකම වැඩක් නෑ හුස්මන වැටුනත් කමක් නෑ හුස්මන වැටුනත් ආදරෙන් පරාජය වෙන විදිහකට දැකලා තියෙනවා. සින්දු මියුසික් කරේ කවුද ලක්ම ලගත් කියලා. නදුන් රත්නායකගේ මෙලඩියක මියුසික් කරේ සුනිත් කළු. කළු. හරි. නියෝෂන් මොකද ඉතන ඒ සින්දු ගැන? මෙයාගේ එක්ස්ප්‍රෙෂන් උස් තේනවනේ යන්නේ මට ඒවත් පේනවනේ. මම එයා දිහා බලනවා මේ හරියට නරුම් හිතම බෙල්ල අමාරු කැදිනවා. අදාවෙත් ක්ලිප් එකක් තියලා අපිට බලන්න පුළුවන් එයි මං හිතන්නේ. අපි ඒකත් බලමු. වැඩේ ඉවර කරන කලින් ඒකත් බලමු. තා පොඩක් hina වෙන්න. ආ. කොහොමද සි? ඔයද මං පොත් වගේ අතුසන් ගි. අර ක්ලාස් එකට ගියා. ස්පෝකන් ඉංග්‍රීස්. අප්පට සිරි. හොඳයිද ක්ලාස් එක? හොඳයි නී ෂේප්. දැන් අද මොනවද කියලා දුන්නේ? අද මේ බස් හෝල්ඩ් එකකදී යාළුවෙක් හම්බුණාම කතා කරන විදිය. දැන් පුළුවන්. පුළුවන් ඉන්නේ ෂේප් එකේ. හරි කතා කරන් බලන්න මාත් එක්ක. දැන්? ඔව්. යා. කොහෙද? බස් හෝල්ඩ් එකට. ඇයි? TV ප්‍රෝග්‍රෑම් එකේදී යාළුවෙක් හමුනම කතා නෙදී තාම කියලා දුන්නේ නැහැ නේ. නැත්නම් කරේ. හරි ඔය විදිහට තමයි තමන්ගේ දක්ෂතාවලින්
කලාවේ ඉන්න හැමෝම ඉදර සතුට සැහැල්ලුව අරගෙන එන්නේ. ඉතින් අපි හිතේ සතුට සැහැල්ලුවත් එක්ක පය දෙකක් ගත කරලා දැන් අන්තිම විනාඩි කීපයට අපි අවිල්ල ඉන්නේ. හය දෙනාටම ආයි තැන්කිය දුමින්ද, නිරෝෂා, ලක්මාල්, දිමංක, රශිබබා, බුද්ධික ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට තව සින්දුවක් අහන්න තියෙනවා දිමංක. දිමංක සාමාන්‍ය සින්දු වලින් ටිකක් වෙනස් වෙච්ච එකක් අපි සින්දු ගැන චුට්ටක් කියලා සින්දු අහගෙන අද වැඩ ඉවර කරමු. ප්‍රදීවින ගීය පද රචකයා තමයි රචනා කළේ. සදීප්ත ගුණවර්ධන තරු නිර්මාණය කළ සංගීතවත් කරපු ගීතයක්. ඉතින් නිදුකින් නිනුමැන ඉඳලා මං ගායනා කරපු ගීතවලට වඩා මේක මං වෙනස්ම නිර්මාණයක් විදිහට දකිනවා. ඉතින් මොකද පාවිච්චි කරපු සංගීත රටාවන් සහ පදමාලාවත් එක්ක වීඩියෝ එකත් වෙනස්ම විදිහකට කරා. ඉතින් සෑහෙන ජනප්‍රිය වුණා. ඉතින් හරි සන්තෝසයි. නිරෝෂක්කා වීඩියෝ එකේ ඉන්නේ. ආ වීඩියෝ එකත් පොඩ්ඩක් බලාගෙන නිරෝෂ පොඩි ඩාන්ස් එකක් උද්දායි මම හිතන්නේ කම්මැලි කියන එක නෑ අනිවාර්යෙන්ම ඒකත් බලාගෙන යමු. ජේඑන්වී සංගීත කණ්ඩායමට තැන්කියු. අද කපිල් අලුත් গিitar එකකුත් අරන් ගිහලා තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එකටම ඒකටත් තැන්කියු කියන්න. ඒකයි පොඩ්ඩක් ලීඩ් গিitar එකේ සද්ද පොඩ්ඩක් වැඩිපුර ඇහුනේ ඒකයි. හතර දෙනාටම තැන්කියු. පොඩ්ඩක් අපිට පොඩ්ඩක් නියම් පොඩි පාටක් අපිට ගහලා දෙන්නම් গিitar එකේ වැඩේ කියන්න ඉන්කම් ටැක්ස් එකට අහු වෙන්න පුළුවන් ඉන්න. හරි අපි ලබන සතියේත් මේ වගේ හැදරෙක් එක සුන්දර පැයක් ගත කරන්න එන්න. ඊළඟ නම් ජය. අපි කියමුලත් ආවේ අහගෙන අදට සමුගන්න. ලතාවේ නටන ඔලිඳ ලතාවේ හැඩට මුලා වී දපනේ වැතුනේ මමනේ අනඟ සිනාපානේ තඟ කියන කතාවේ රහට මුලා වී කඩන් වැතුනේ මමනේ කමක් නෑ සැපයි ඔබේ දැකුම පවා දැන් නාරි ලතාවේ මට නම් කියමු ලතාවේ නටන ඔලිඳ ලතාවේ හැඩට මුලා වී දපනේ වැටුනේ මමනේ රෑනි දියහනේ එදිනම මා එම්මදිරා මතින් මත් වී ගියා සිතැඟි බඳුන විදුනා පපුවේ කුලිඟු දැවුනා මෙ මට ඔබම ඔපිනා බව සුළඟ පවා කිව්වා මුලා වී දපනේ